ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝකු ස්ලානයට සෙල්ලම් කරන්න එංගලන්තයට ගියාට වැඩිපුර අපේ කණ්ඩායමට තරඟ වලින් ඈත් වෙලා ඉන්න තමයි උනේ. ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වුණු මුල් තරඟ දෙකේ ලැබුණු තනතිල් ගැන වගේම එංගලන්තයෙන් ලංකාවට ලැබෙන සැලකිලි ගැනත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කැමැත්තක් නැහැ කියලා තමයි ආරංචි වෙන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරුවා මේ ගැන ICCට ලිඛිතවම දන්වන්න තීරණය කරලා දැන් ලිඛිතව පැමිණිල්ල බාර දීලා කියලා තමයි ආරංචි. මම ICC කත් එක්ක සාකච්ඡා කළා. ඔවුන් කියනවා ඒවා හිතලා කරපු දේවල් නොවේ කියලා. කෙසේ වෙතත් මම අද පැමිණිල්ල ලිඛිතව යොමු කරනවා. අපේ තරඟවලට කාඩි ෆීදී ලබා දුන්නු තනතිරු සහ සෙසු තරඟවලට ලබා දුන්නු තනතිරු අතර ලොකු වෙනසක් තියෙනවා. අපිට තනකොළ තියෙන තනතිරු දෙනවා. දැන් බලන්න බංග්ලාදේශයේ ලකුණු 330ක් ගැහුවා. පාකිස්තානයේ 348ක් ගැහුවා. ඒ තනතිරු සහ කාඩි තනතිරු අතර ලොකු වෙනසක් තියෙනවා. සෙල්ලම් කරන තනතිලි මේ වගේ වෙද්දි ක්‍රීඩකයන්ට ප්‍රහාණ පහසුකම් දෙද්දීත් අපේ අයට අඩත්තේටම් වුණා කියලා තමයි අසන්ත කියන්නේ. අනෙක් පහසුකම් වලත් ලොකු වෙනසක් තිබුණා. අපේ කණ්ඩායමේ 32ක් ඉන්නවා. නමුත් 35කට යන්න පුළුවන් පොඩි බස් එකක් දීලා වෙනත් රටවල් වලට විශාල බස් දීලා තිබුණා. මේ විදිහට සෙල්ලම් කරන තනතිලි වල වගේම සෙල්ලම් කරන්න යද්දී කුඩම්මාගේ සැලකිලි ලැබුණු ශ්‍රී ලංකා කණ්ඩායම නැවතිලා ඉන්න හොටෙල් වල පහසුකම් අඩු කරලා ඉන්නත් බැරි කරනවාද කියලා තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අහන්නේ. හෝටල් පහසුකම් වල තත්ත්වෙත් එහෙමයි. අපි බ්‍රිස්ටල් වල දවස් 6ක් විතර හිටියා. අපිට දීලා තිබුණු හෝටල් සහ ක්‍රීඩාංගණ අතර ලොකු දුරක් තිබුණා. ඒ වගේම මෙහි පිහිනුම් තටාකයක් නැහැ. ලොන්ඩරි පහසුකම් වල ප්‍රශ්නයක් තිබුණා. බ්‍රිස්ටල් වල වැඩි කාලයක් නොසිටි කණ්ඩායම් වලට ළඟ හොස්ටල් සහ පිහිනුම් තටාක පහසුකම් තිබුණා. අපේ ක්‍රීඩකයෝ මගින් අහනවා ඇයි එහෙම වෙනසක් කියලා. ඒ නිසයි මම පැමිණිල් කළේ. ඇත්තටම ලෝකුස්ලානේ වගේ තරගාවලියක මේ විදිහේ වෙනස් විදිහේ සලකනවා නම් ඒක ලොකු අවුලක් කියන දේ තමයි කියන්න තියෙන්නේ. මේ තත්ත්වය ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් විදිහට දාන්න. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.